දේනපරපුර දේශපාලන පක්ෂයේ අධ්‍යාපන අංශයේ කටයුතු කරන්නේ මට මෙතනදී විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ ලිඛිත 2500 ඉතිහාසය ඇතුලේ සඳහන් වෙනවා ඉන්දියාව අපිව 17තාවක් ආක්‍රමණය කරලා තියෙනවා. චෝල පාණ්ඩ්‍ය කාලිංග මාගල ඔය හැමෝම අපිව 17තාවක් මේ භූමිය ආක්‍රමණය කරා. හැබැයි මේ ආක්‍රමණිකෝ 17වතාවෙදිම මේ රටේ මිනිස්සු නැගිටලා මේ රටේ හිටපු දේශමාමක දේශිතයිසි නායකින්ගේ යටතේ සටන් කරලා උන් පසු බැස්සුවා. 18වෙනි ආක්‍රමණය සිද්ධ වුණේ මීට අවුරුදු 34කට කලින් ඉන්දු ලංකා ගිවිසුම ලෙස. ඒකත් මේ රටේ තරුණ පරම්පරාව නැගීලා පරාජය කරා. එතකොට බටහිර ජාතීන් අපිව තුන්පාරක් ආක්‍රමණය කරා. ඒ ආක්‍රමණ සියල්ලම පරාජය කළා. ලංකාව යටත් කරේ ගිවිසුමකින්. 1815 මාර්තු 2 වෙනිදා කඳුළු රට ගිවිසුමෙන් මිසක අපිව යුදමය වශයෙන් යටත් කරන්න බැරි වුණා. ඒ නිසා මම මේ රටේ ජනතාවට කියනවා මේ පාලකයෝ කොයි විදිහට මේ ගේම් ගහන්න ගියත් මේගොල්ලෝ නිදාගෙන ආණ්ඩුකාරයෝ විදිහට පත් වෙන්න අර අපේ ප්‍රචාරක ලේකම්තුමා කිව්වා වගේ සිහින දැක්කත් මේ රටේ ජනතාව මේ රටේ තරුණයෝ මේ රටේ රටට ආදරය කරන මිනිස්සු කවදාවත් ලෑස්ති නැහැ ඉන්දියාව 29 ප්‍රාන්තයේ විදිහට ජීවත් වෙන්න. අපි කැමති නැහැ අපි කල්ලතෝනි ජාතියක් විදිහට මේ රටේ අයිතිවාසිකම් අහිමි වෙච්ච දෙවනපෙළ පුරවැසියෝ විදිහට ජීවත් වෙන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා පණිවිඩයක් දෙනවා මේ රටේ ජනතාවට ලෑස්ති වෙන්න මේ 22 වෙනි ආක්‍රමණය. ඉන්දියාව මේ ගෙනල්ලා තියෙන 22 වෙනි ආක්‍රමණය. ඉන්දියාව පැත්තෙන් ගෙනල්ලා තියෙන 19 වෙනි ආක්‍රමණය. රට පැත්තෙන් තියෙන 22 වෙනි ආක්‍රමණය. නියත වශයෙන්ම මේ භූමිය අපි පරාජයට පත් කරනවා උරුඳු විජේවීරගේ නායකත්වයට දෙවන පරපුර සංවිධානය.